ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවති T20 T20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩලු හතරක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානකගේ ප්‍රහාරාත්මක ප්‍රතිකරණය හමුවේ ශ්‍රී ලංකාවෙන් ගිලිහෙමින් තිබූ තරගය තවත් පන්දුවක් ඉතිරිව තිබීදී ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. මෙහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම කඩලු පහක් දැමී ලකුණු 176ක් ලබා ගත්තා. විශිෂ්ට පන්දු ඇවිමක නිරත වූ මහේස් තීක්ෂණ ලකුණු 25කට කඩලු දෙකක් සහ වනිදු හසරංග ලකුණු 33කට කඩලු එකක් බිඳ හෙනුණු ලැබුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු අර 19යි පන්දු 5ක් තුලදී කඩලු 6ක් පමණක් දැවී තරගයේ ජයග්‍රහණය කළා. මෙහිදී නායකත්වයේ සුපිරි ඉනිමක් ඉවත් කළ දසුන් ශානක පන්දු 25ක් තුල නොදැවි ප්‍රහාරාත්මක ලකුණු 54ක් ලබා ගත්තා. තරගය ජයග්‍රහණය කිරීමට අවසන් පන්දු අර 3 තුල ලකුණු 59ක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගත යුතුව තිබුණා. එතැන් පටන් ක්‍රියාත්මක වූ දසුන් ශානකගේ පිට්ට පිටිය සිසාරා 6 පාරවල් 4 පාරවල් එල්ල කරනු ලැබුවා. මෙහිදී සිදු වූ සුවිශේෂ සිදුවීමක් තමයි කුමාර ධර්මසේන විනිසුරු විසින් ඕස්ට්‍රේලියාව විසින් යවන ලද 19 වෙනි පන්දුවාරයේ වයිට් නොවන පන්දුවක් වයිට් පන්දුවක් ලෙස සංඥා කිරීමයි. ඉතින් මෙය ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට ලොකු පිටුවහලක් වුණා. පසුගිය ඕස්ට්‍රේලියානු තරඟ සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමටද මෙවැනිම අසාධාරණයක් ඕස්ට්‍රේලියානු විනිසුරුවෙකු අතින් සිදු වූවා. ඉතින් දහසකුත් ප්‍රශ්න බාධා මැද සිටින ශ්‍රී ලාංකීය ජනතාවට මොහොතකට මුවකට සිනාවක් ගෙනෙන්නට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. සෑහෙන කාලයකට පස්සේ ලබා ගනිපු මේ ජයග්‍රහණය නම් අපිට දිගු කාලයක් මතකයේ රැඳේවි. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.